ආයුබෝවන්. ඔබට මතක ඇති ගිය වර්ෂයේ සැප්තැම්බර් දුම්රිය උද්ඝෝෂණය. එදා ඔබ හම්බෙච්ච ශෂ්ක දිනදා මේ කතා කරන්නේ. කතා කරන්න ප්‍රධාන හේතුව අද ලංකාවේ පවතින තත්ත්වය මත තමයි. පළවෙනි දේ මේ කාල සීමාව වෙනකොට ජනාධිපතිවරණයක් ඉදිරියේදී ශ්‍රී ලංකා වාසී ජනයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ ජනාධිපතිවරණය මතක තියාගන්න මේ හොර තක්කඩි වලට ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක තමයි අනිවාර්යම ඔබේ මනසේ තියෙන්න ඕන. මේ එක්සත් ජාතික පක්ෂයත් එකයි ශ්‍රී ලංකන් ජාතික පක්ෂයත් එකයි ජනතා විමුක්ති පෙරමුණත් එකයි. මේ සියල්ලම ගන්න මේ ජනතා මෝඩය රන්දන එක රවට්ටන එක. එදා ඉඳන් බලන්න මතක් කරලා මට අවුරුදු 32යි. නමුත් ඊට ඉතිහාසෙ ඉඳන් අවුරුදු 70 1971 ඉඳන් දේශපාලනය අද වෙනකම්ම මොකද කරලා තින්නේ? මේ පක්ෂ දෙක හතුන එකට එකතු වෙලා මේ ජනතාවට හැබෙන්න දින වරප්‍රසාද සියල්ලම මූ කොල්ලකාගෙන තින්නේ. එහෙනම් මෙන්න මේක නවත්තන්නයි මේ අපිට දින ඕමනාව. ඒක පැහැදිලිව මතක තියාගන්න. තමන්ට ගන්න පුළුවන් හැම ප්‍රයෝජනයක්ම හැම සහනයක්ම දෙන ආණ්ඩු පක්ෂෙනුත් නොදෙන විපක්ෂෙනුත් මේ සියල්ලංගෙන්ම ඒ ගන්න පුළුවන් හැම සහනයක්ම ගන්න. හොඳට තරයේ මතක තියාගන්න. අනාගතය වෙනස් කරන්න පුළුවන් මේ රටේ නායකත්වයක් දෙන්න පුළුවන් අපේ ජනතාවට අපේ දරුවට අපේ සමාජයට අපේ ශ්‍රී ලංකාවට දෙයක් කරන්න පුළුවන් නායකයෙක්පත් කරගන්න. මේ ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ඔබ වගකීමක් ඔබට කරන වගකීමක් බව දෙතුන් වතාවක් මතකේ තියාගන්න. මේක සහෝදරරෝනි මේක මෙතනින් නවතින්නේ නැහැ. මේ හැම වරප්‍රසාදයක්ම මේ හැම දෙයක්ම මැතිවරණ සමයේ පමණයි අවසානෙදි වෙන්නේ මුන්ඩ ඕන විදිහට මුන් ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුව අද බලන්න එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා අන්දස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 250 225 හොරු රැළම කරලා වෙන මුත්තේ නේ මුන් කියලා මුන්ගේ පක්ෂය පිට දෙයක් ගන්න බැහැලු. මොකද ඔය පක්ෂයද වැදගත් වෙන්නේ? එහෙම නැත්නම් මේ ජනතාවද? ජනතාව වෙනුවෙන් සේවය කරන්න ගිය මේ ජනතා නියෝජිතයෝ තමන්ගේ ගමට ඇවිල්ලා තමන්ට කියපු දේවල් සහෝදරනි අමතක කරන්න එපා. මේ මොහොතේ හොඳට හිතලා ගන්න. මේ ජනාධිපතිවරණය කියන්නේ රටේ පළවෙනි පුරවැසියා බිහි කරන මැතිවරණය. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේක වෙනස් කරන්න පුළුවන් නායකයෙක් අපිත් එක්ක ඉන්නවා. ස්වාධීන අපේක්ෂකෙක්. මෙහෙම කිව්වම මිනිස්සු හැමෝම කියනවා ස්වාධීන අපේක්ෂකෙක් කොහොමද ඉන්න කරන්නේ? මේවා ජනතාව මුට්ට කරන මුලා කරන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම කියන රටේ නියෝජිතයෝ විදිහට කියන උන් කියන මේ පොඩාලවට අහුවෙන්න එපා. මේක තමයි වෙනස් කරන්න පුළුවන් හැරෙම් ලක්ෂ්‍යය. සජිත් ප්‍රේමදාස එහෙම කියනවා මම ජනාධිපති වුණාන් පස්සේ එයාට ජනාධිපති වෙන්න හේනියක් තියෙනවා. ඒක කරොත් සහෝදරනි මතක තියාගන්න වෙන මුද්ද මේයි. සජිත් ප්‍රේමදාසගේ පිටපස්සේ ඉන්න නරියල නරි කියයිද ඇත්ත මිදි කොහෙද තਿੱත්ත කිව්වා වගේ සජිත් කින්න නරියන්ට නැවත උදව් කරන්න මේ මිත්‍රරුනි එදා වන්දනුනි ඔන්නෝග. ඒක හොඳට මතක තියාගන්න මේ ජනාධිපතිවරණය අපි තමුන්වන්සලාට සෑහෙන කාර්යභාරයක් ඉෂ්ට කරන්න තියෙනවා වගකීමක් ඉෂ්ට කරන්න තියෙනවා. හැබැයි ප්‍රතිලාභ තනිතරව කාට ලැබෙන්නේ නැහැ සහෝදරනි. පුජ්‍යලිකව ලැබෙන්නේ නැහැ. මේක මුළු සමස්ත ජනතාවටම ශ්‍රී ලංකාවටම ලැබෙන ප්‍රතිලාභ තමයි තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. තනියෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙලා ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න එපා. ඔබට ලැබෙන්න තියෙන දේ ඔබ ලබා ගන්න. හොඳට මතක තියාගන්න. මේ මෝඩීන්ට මේ රැළට රැවටෙන්න එපා. නොරැවටෙන්න ඉදිරිය බලන්න ඉදිරිය හිතන්න. අනාගතේ අපි සියලු දෙනා ජනාධිපති කරවිය යුත්තේ ශ්‍රී ලංකාවටම වැදගත් මේ සියලු ආගම දාම් අදහන සියලුම ශ්‍රී ලංකා පුරවැසියන්ට වැදගත් ජනාධිපතිවරයෙක් පුජ්‍යලයෙක් කොන්දක් තියෙන නායකයෙක්. ඒයින්ද පැහැදිලිව මම කියනවා ගිය දුම්රිය වර්ජනය වෙලාවේ සියලුම මතක ඇති මේ මූණ මතක නම් ඔබ තමන්ලාට හොඳට මතක් කරලා බලන්න. අපි සියලු දසදහස් ගානක් එදා කොළඹ රේල් දුම්රිය ස්ථානයේ දෙපිට අසරණ වුණා. මොන නායකයෙක්ද ආවේ? එදා මම ඔබට උන්වහන්සේලාට කිව්වා සුදුසු වෙලාවේදී සුදුසු ජන නායකයව ගේන්න කටයුතු කරනවා කියලා. මේ මොහොතේ ඒකට සූදානම් වෙලා තින්නේ කරන්න බැරි දෙයක් නැහැ. උඩුගම් බලා පීනනවා වගේ කියලා මගේ මිත්‍රයෝ ගොඩක් අපි මේක සාකච්ඡා කරනකොට කිව්වා. මිත්‍රවරුනි ගිලෙනවට වඩා හොඳයි උඩුගම් බලා පීනන එක. ඒ වගේ මිත්‍රවරුනි වල තියාගන්න. අපේ රටේ රාජ්‍ය නායකයා පළවෙනි පුරවැසියා වෙන්න ඕන. අපරාධ දූෂණ චෝදනා නැති නිදහස් සර්වසාධාරණ පුද්ගලෙක් හේඳ පොහොට්ටුවේ කෙනෙක්වත් එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්වත් මේ අපරාධ රැල්ලෙන් පිට අපරාධ කුණු ගෑවෙන්නේ නැති මිනිහෙක් හොයාගන්න නැහැ. හේඳ මතක තියාගන්න. අපරාධ දූෂණ චෝදනා නැති එකම නායකෙක් මේ වෙලේට නාගනන්ද කොඩිතුවක්කු මහත්තයා අපිත් එක්ක සාකච්ඡා කරලා තිනවා. මේ රටේ ඉදිරි ව්‍යවස්ථාව සකස්ව යුත්තේ කෙසේද? අසරණ ජනතාවට සේවය කළ යුත්තේ කෙසේද? මේ දේවල් සාකච්ඡා කරමින් අපි ඉදිරියේදී සහෝදරවරුනි මතක තියාගන්න මේ හොරු රැළම දඩුවම් දීලා අනාගතේ ශ්‍රී ලංකා වාසී සියලුම ජනතාවට මෙහෙවරක් කරන්න සියලුම ජනතාවට යහපත සලසන සමාජයක් ගොඩනගන්න අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ ශක්තිය අපි තුල තියෙනවා. ඒ ශක්තිය දින නායකයෙක් අපි තුල තියෙනවා. ඒ නායකයා කොන්දකලින් නායකයෙක්. මතක තියාගන්න ගිය පාසික පාරේ දවසේ රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට පොලිස්පතිවරයාට අතුරු මේ සියලුම වගකීම් තුල ඉහළ නිලධාරීන්ට
පැමිණිල්ලක් ගොනු කරා නම් ගොනු කරේ මේ නාගනන්ද කොඩිතුවක්ක මහත්මයා විතරයි එතුමට මේ රටේ අපිට තිබිය කැකුම එදා තිබිලා කායෙන්වත් මේ දේශපාලනයට එන්න කලින් ඉඳන් එතුමා ඒ විදිහට කටයුතු කරා මතක තියාගන්න මේ විතරක් නෙමෙයි පොහොට්ටුවේ ඉන්න මැතිවතුරවරු පොහොසත්ත්ව විජය ඉදිරියේ තමුන්වහන්සේලාට කියන්න එක්සත් ජාතික පක්ෂයේ මැතිවතුරවරු ඉතිහාසයේදී කොහොමද අද ඔවුන්ගේ වත්කම් පිළිබඳව අනාගතයේදී ඔබට කියන්න මේ දේවල් හොඳට මතක තියාගන්න ඉදිරියේ මේ රටේ නායකයා වෙන්නේ සර්ව සාධාරණ නීතිගරුක දෝෂාභියෝග හොර වංචා නරකම් නැති සර්ව සාධාරණ ස්වාධීන කැලින් පුජ්‍යලෙක් කෙනෙක්ව මතක තියාගන්න මේක තමුන් වහන්සේලාටත් එකයි මේ මටත් එකයි එහෙනම් ඒක හොඳට මතක තියාගන්න අපි තමුන් වහන්සේලා එකතු වෙලා අපිට ගැළපෙන රටට ගැළපෙන ජනතාවට ගැළපෙන බොදු ජනතාවට සේවයක් කරන නියම කොන්ද කෙලින් තියෙන නියම පුරවැසියෙක් රටේ ජනාධිපතිවරයා බවට පත් කරන්න මතක තියාගන්න කියලා කියමින් ඔබ තමුන් වහන්සේලා නැවත ඉදිරියට ජනාධිපතිවරණ ඉවරයට තුරුම ඔබ තමුන් වහන්සේලාත් එක්ක රැඳී ඉඳලා මේ පාර්ලිමේන්තුවේ 225න් එක උඩවකත් ඔබ තමුන් වහන්සේලාගේ වටිනා ඡන්දය කොල්ලකන්න දෙන්නේ නැහැ කියලා පණිවිඩය කියමින් මිත්‍රවරුනි මම ඔබෙන් සමු ගන්නවා ජයග්‍රහණය කරන්න ඔබට වාසනාව ධෛර්ය ලැබේවා ශ්‍රී ලංකාව යහපත් දේශයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සමට තෙරුවන් සරණයි. What happened now?